මේ මාසයේ සිට පිළිවෙය මත විදුලි ගාස්තු ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී ඒ අනුව විදුලි ඒකකයක් නිපදවීමට වැය වන පිළිවෙය සලකා බලා ජනවාරි මාසයේ සිට විදුලි බිල ඉහළ නැංවීමට අනුමැතිය හිමි වී ඇති බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ. විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද මෙලෙස අදහස් පළ වුණා. ජනවාරි පළවෙනිදා ඉඳලා දක්කපු විදුලි ගාස්තු සංශෝධනයේ ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. අකණ්ඩව විදුලි බල සැපයුම සහතික කිරීම සහ විදුලි පාරිභෝගිකයන්ට සිදුවෙන බලපෑම හැකිතාක් අවම කරගැනීමේ විදුලිය සැපීම සඳහා වන පිරිවැය පමණක් ආවරණය කරන්නට ඉදිරිපත් කරන මිල සංශෝධනයක් තුලින් ඉෂ්ට විය යුතුයි කියන එක ප්‍රතිපත්තියක් වශයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය කළා. මහජන උපයෝගිතා කොමිසම යම් යම් සහනයන් සැලසිය හැකි නම් ඒ සහනයන් නිර්දේශ කරන්නට කාලය ලබා දීලා තියෙනවා 2023/2/15 වෙනි දින දක්වා. ඒ වගේම මිල වෙනස්කම් සිද්ධ වෙන විට කියන්නේ ලෝක වෙළඳපොලේ ගල්ලංගුරු මිල, කණිජ තෙල් මිල වෙනස් වුණොත්, එහෙම නැත්නම් වර්ෂාව අධික ලෙස ලැබීම කරනකොට විදුලියේ වියදම් අඩු වුණොත්, ඒ අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් ලබා දෙන්න බලශක්ති ඇමතුමාට කිව්ව මිල සූත්‍රයක් සෑම මාස 6කටම වරක් කණිජ තෙල් වලට වගේ විදුලි බලයටත් මිල සූත්‍රයක් හඳුන්වා දෙන ලෙසත් උපදෙස් දුන්නා. විදුලි බිල ඉහළ නැංවීමේ යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා. ඊට අදාළ ගණනය කිරීම සඳහා මාස 1කමාරක් දෙකත් අතර කාලයක් ගතවනු ඇති බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ. යෝජනාව අධ්‍යයනය කර විදුලි බිල සංශෝධනය කිරීම හෝ නොකිරීමේ තීරණය ප්‍රකාශයට පත් කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. කෙසේ වෙතත් විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කළහොත් ඉදිරියේදී ජනතාව සමග එක්ව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි ප්‍රකාශ කළේ. මිල වැඩි කිරීමේ සූත්‍ර නෙමෙයි හැදෙන්න ඕන, මිල අඩු කිරීමේ සූත්‍ර. මිල අඩු කිරීමේ සූත්‍රය අපි උගන්වලා තියෙන්නේ. ඒ අනුව විදුලි බිල අඩු කරන්න පුළුවන් මීට වඩා. වැඩි බලාපොරොත්තුවක් විශ්වාසයක් තියෙනවා. ඊයේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කිව්වා බයක් ඇති කරගන්න එපා. මේ පිළිබඳව ඒගොල්ලෝ නීති අනුකූලව කටයුතු කරනවා. විදුලි බිල වැඩි කිරීමක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපි විශ්වාසය මත කටයුතු කරනවා. මේ තත්ත්වය වෙනස් වුණොත් ඉදිරි ක්‍රියාමාර්ග අපි ගන්න සූදානම්. මේ අතර විදුලි ගාස්තු වැඩි කිරීමට ගත් තීරණය වහාම හකුලා ගතිගුතු බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් සියතර ප්‍රකාශ කළා. විශේෂම ඊයේ සවස තුනකුත් ගන්නට වගේ කැබිනට් එකට පෙර ජනාධිපතිවරයා මහජන උපිතා කොමිසම අමාත්‍යාංශය ලංකා විදුලි බල මණ්ඩල රැස්වලා තමයි මේ තීරණය අරන් තියෙන්නේ. අපිට ඇවිල්ලා තියෙනවා 165% තමයි කලින් කිව්වේ. 66%කින් වැඩි නොවයි කියන කාරණේ තොරතුරක් ඇදලා අපිට ආවා. මේක ඇත්තට ආණ්ඩුව ජනතාවට කියන්න ඕන. අනිත් පැත්තෙන් ජනාධිපතිවරයා පොරොන්දු දෙනවා රාත්‍රී කැබිනට් එකේදී මේකට අනුමැතිය දෙන්නම් කියලා. ඒක කැබිනට් එකේදී අනුමත කළාට රටට හෙළිදරව් නොකර ඉදිරි දිනකදී මේක මිල සූත්‍රයක් හදනවා කියලා කියන සමය ආණ්ඩුව දැන් ප්‍රකාශපත් කළාද කියලා නවත්තක් ඉන්නේ. වහාම මේක හෙළිදරව් කරන්න නෙමෙයි, අපිට දැනගෙන වැඩක් නැහැ, කරුණාකර අකුල ගන්න. අකුල ගත්තේ නැත්නම් සියලු පක්ෂ දේශපාලන පක්ෂ බේදයෙන් තොරව බහුජන සංවිධාන ආගමේ නායකව එකතු කරගත්ත ක්‍රියාමාර්ගය අපි යනවා. අපි පැහැදිලිම කිව්වා ආණ්ඩුවට මේ විදුලි බිල පදනම් කරන ආණ්ඩුවට ගෙදර යන්න වෙනවමයි.